ඇවන්ගඩ් මරිටයිම් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දීම සහ ඊට ආධාර අනුබල ලබාදීම ඇතුළින් රජයට පාඩු සිදු කළ බවට වන චෝදනාව සම්බන්ධ නඩුව අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනුණා. එහිදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 8 දෙනෙකුට පවරා ඇති අදාළ නඩුව විභාගයට ගැනීම ජූලි මාස 9 වෙනිදා දක්වා කල් දමනු ලැබුවා. නඩු විභාගයෙන් අනතුරුව හිටපු ආරක්ෂක ලේකම්වරයා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට මෙලෙස පිළිතුරු ලබා දුන්නා. මට පේන්නේ අපි කාගේ හරි වහල්ෙක් වගේ. දැන් කොහේ හරි ඉන්න කුමාරයෙක් ඇවිල්ලා කියනවා මෙහෙම රට ගෙනියන්න කියලා. තව කොහේ හරි තව කෙනෙක් ඇවිල්ලා කියනවා තවත් විදිහට ගෙනියන්න කියලා. දැන් අපි දැක්කනේ මහින්ද ජනාධිපතිතුමා එක එක්කෙනා ආවා ඇඹිලි පිටියේ වැවක් ළඟට එක ගිහිල්ලා විස්තර කරලා දුන්නා කොහමද රට දුවන්නේ අපි කියලා. කියලා ඒගොල්ලෝ හැරලා ගියා. මේ කුමාරයෝ ආවම බදා ගන්නවා. අපි ස්වෛරී රාජ්‍යයක්. අපිට මේ එක එක ආයතන කියන හැටියට රජ කල් දුවන්න බෑ. ඊළඟට අනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති කරා වගේ ශිරාණි බණ්ඩාරනායක අග්‍රවිනිශ්චය කරා වගේ හරි සිම්පල් වැඩනේ. අපි මාපිලා ගේනවා ඊළඟට මහින්ද ජනාධිපතිතුමාව ගේනවා. එච්චරයි.